ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. දෑබර දේව දරුවනේ, අද දවසෙත් ස්වාමීන් වහන්සේ ඔබව බොහෝ සේ ආශිර්වාද කරන්නට යනවා. ශුද්ධ වූ බයිබලයේ හිතෝපදේශ 3 පරිච්ඡේදයේ 5:6 පද අද දවසේ ඔබට ආශිර්වාදයක් ලෙසම අවවාදයක් දෙනවා. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. දාබර දේව දරුවනේ, අපි ගොඩක් වෙලාවට තීන්දු තීරණ අපේ නුවණින්ම පිහිටා ගන්නට පුරුදු වෙලා සිටිනවා. මම මෙහෙම කළොත් හොඳයි, මං අරම කළොත් හොඳයි, මම මේක මේ විදිහට කළොත් තමා හරියන්නේ, ස්වාමීනි මට මෙන්න මේක දෙන්න. අපි අපේ නුවණේ පිහිටා සමහර වෙලාවට අපිට අවශ්‍ය දේ උන්වහන්සේගෙන් ඉල්ලන්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දිය යුතුයි. නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්ටෝනේ. අවශ්‍යතාවය උන්වහන්සේ දන්නවා. ඇයි? අපේ මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ. එසේනම් සියලු මාර්ගවලදී අපි උන්වහන්සේ සලකන්ට අවශ්‍යයි. උන්වහන්සේ කැමති අපි උන්වහන්සේව සලකනවට. එවිට අපි යන මාර්ගයේ යම් බාධාවක් පීඩාවක් තියෙනවද, ස්වාමීන් වහන්සේ සියල්ල සමතලා කරමින් අපිව ආශිර්වාද කරලා අරගෙන යනවා. එසේනම් අපි හිතුවක්කාරකමින් ගන්න තීන්දු තීරණ වලින් ඈත් වෙලා මුළු හිතින්ම ස්වාමීන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේගේ මාර්ග අපි සලකමු. උන්වහන්සේ අපිට විවෘත කරන දොරටු ගැන අපි බලාගෙනෙමු. උන්වහන්සේ ගැන අපි කලබලයකින් තොරව තදින් විශ්වාස කරන මොහොතේදී උන්වහන්සේ සියලු බාධා ඉවත් කොට ඒ සියලු ස්ථාන සමතලා කරමින් ඒ මෘදු මාර්ගයේ අපිව රැගෙන යනවා. අපිව ආශිර්වාද කරනවා. සියල්ලේදී උසස් කරනවා. අපි එක්කම ඉන්නවා. එවිට අපි ලෝකයේ මිනිසයාට වැඩිය ඉහළ ස්ථානයක ඉන්නට යනවා. වලගේ නොවේ අප හිසයි. ඔබට සුබ දවසක්. වාසනාවන්ත සුබ දවසක්. ජේසු පිහිටයි.